අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස චන්ද රාගය රාගය වීත රාගය අවීත රාගය කියලා හතරක් තියෙනවද එහෙම හතරක් තියෙනවා නම් ඒ හතරේ තියෙන වෙනස කුමක්ද ස්වාමීන් වහන්ස රාගය කියන්නේ රාගයන්නේ මත් වෙනවා ග කියන්නේ මත් වුනහම හේතු වෙන්න ගැවෙන්න ඕන මත්තු රා බිව්වහම මත් වෙනවා මත් වුනහම කොහෙන් කොහාට හරි ගෙවිලා හේතු වෙන්න ඕන ඒක තමයි රාගය තේරුණාද කැමැත්තෙන්ම රා බීලා මත් වෙලා ගැවෙනවා නම් ඡන්ද රාගය ඒ රාගයෙන් වෙන් වෙනවා නම් මත් වෙන්නේ නැත්නම් මතින් මිදී නිදහස් වෙනවා නම් ඒක විතරාගය ඒ රාගයෙන් විතරාගී නොවනවා නම් අවිතරාගය ඒක එහෙම වෙන්නේ නැත්නම් ඒක අවිතරාගය විතරාගයේ විරුද්ධ වචන නැවත අවිතරාගය ඉලී ගෞරවනීය සාන්නහංස තව ප්‍රශ්නයක් තියෙනවා මේ පද ඡන්දයයි ඡන්ද රාගයයි අතර තියෙන වෙනස මොකක්ද? ඡන්දේ කියන්නේ කැමැත්ත. කැමැත්තෙන්ම මත් වෙලා යමක් දැන් අපි හොඳ ප්‍රිය මනාප ලස්සන මිහිරි මధుර රූපයක් දැක්කාම අපි තුල මත්වීමක් වේමත්තතාවයක් ඇති වෙනවා. මත් වෙලා අර රූපය මගේ කරගන්න කටයුතු කරන එක ඡන්ද රාගය. ඡන්ද රාගය කැතිය. මේ ඇටත් චන්ද්‍රාගයක් කනටත් චන්ද්‍රාගයක් නාසයටත් චන්ද්‍රාගයක් දිවටත් කයටත් මනසටත් හයටම ඔය චන්ද්‍රාගයක් එනවා. ගාරණ නිවන් ඔව් නිවන් දකින්නත් දැන් මෙහෙමයි. දැන් ඔය සතර සම්මප්පදානවල දැන් මෙතන තියෙනවා චන්දා දෝසා භයාමෝහන නිවන වැහෙනවා. චන්දා දෝසා භයාමෝහන නිවන වැහෙනවා. චන්ද විරිය චිත්ත විමංසානං නිවන විවුර්ත වෙනවා. මුල පටන් ගන්නෙ ඡන්දේ. දැන් ඔබ කැමති වුණා නම් මේ ඇවිල්ලා මේ බණ අහන්න ඔබ තුල මේ පිළිබඳව ඡන්දයක් තියෙනවා. කැමති වුණේ නැත්නම් ඔබට අර ඡන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්ධිපාද ලබා ගන්න බෑ. අතන ඉන්නපාද ලබා ගන්න බෑ. කැමැත්තෙන්මයි මේක අහන්න ඕන. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය බුද්ධ ශ්‍රාවකේ දේශනා කරන ධර්මය කැමැත්තෙන්ම අහන්න ඕන. අහන්න කැමති වෙන්න ඕන. ඒක තමයි ඡන්ද විරිය චිත්ත විමංසා කියන සතර ඉද්ධිපාද. එතකොට ඒක අහගත්තාම හතරක් අහගන්නවා. කුසලම්පජානාති කුසල මූලම්පජානාති අකුසලම්පජානාති අකුසල මූලම්පදානි සතර සම්මප්පදාන දෙපැත්ත දන්නවා. කුසලයේ කුසලයේ හැටියට දන්නවා. කුසලයට හේතු වන මුල් දන්නවා. අලෝභාදේශ සම කුසල මූල අකුසලයේ දන්නවා. අකුසල මුල දන්නවා. ලෝභදේශ මූල හතරම දන්නවා. ඒ අනුව අකුසලයෙන් නිසා සමුදය උපදිනවා. කුසලයෙන් නිසා සමුදය නිරෝධ වෙනවා. අකුසලයයි දෙකම දැනගන්න ඕනේ. කුසලයයි කුසල මූලයයි දෙකම දැනගන්න ඕනේ. ඒකනේ දැන් ඔය සතර සතිපට්ඨානයට පස්සේ තියෙන්නේ මොකද්ද? සතර සම්මප්පදාන. සතර සම්මප්පදාන. සතර සම්මප්පදාන සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා. කුසලම්පජානාති කුසල මූලම්පජානාති අකුසලම්පජානාති අකුසල මූලම්පජානාති. රෝණිය සාන්නහංස බෝහන්සිට දීර්ඝායස ගෞරවනීය රහතන් වහන්ස මේ අපි දැන් දවස් 7ක්ම කොහොම හරි අමාරුවෙන් මේ විඥානිත ආහාර නොදී අමාරුවෙන් කොහොම හරි හිටියොත් අමාරුවෙන් නොදී හිටියා කියලා ඉන්නවා. ඒ කරලා ඉදිරි දවස් 7ේ ආය දැන් මේක විඥාණයට ආහාර නොදී දවස් හත ඉන්නකොට ඔබේ සද්දා ඉන්ද්‍රිය මතුවෙනවා. හේතුව තාම බුද්ධ ශක්තියට අනුගත වුණේ නැහැ. බුදු කෙනෙක් මෙතන නැහැ. ලෞතර බුදු කෙනෙක් නැහැ.
ලෞතරා බුදු කෙනෙක් හිටියනම් මෙතෙන්දිම ඔය දවස් 7 ඇතුළතම බුදු ශක්තියට අනුගත වෙලා මගපලත් ලැබුණා. දැන් ඔබට බුදු ශක්තියට අනුගත වෙන්න ඕන තව තැනකට ගිහින්. අනුගත වුණොත් ඊට පස්සේ දවස් 7ක් යනකොට ඔබ සෝතාපන්න ඵල. සද්ධා ඉන්ද්‍රිය මතු වෙන්න ඕන පරිතෝගෝෂික ප්‍රත්‍ය ලැබන්න ඕන. සද්ධා ඉන්ද්‍රිය මතු වෙලා සද්දස්ස කුල පුත්තස්ස වුණාම බුද්ධ ශක්තියට අනුගත වුණොත් සෝතාපන්න ඵලයට පත් වෙනවා. මේකේ දැන් මේකේ බුදුහාමුදුරුවම පැහැදිලිව ක්‍රමයක් තියෙනවා. බණ අහන්න ඕන පරිතෝගෝෂික ප්‍රත්‍ය ලැබන්න ඕන. සද්ධා ඉන්ද්‍රිය මතු කර ගන්නට සමුදේ නිරෝධ කළ යුතුයි කළ හැකියි කියන ධර්මතාවය තේරුම් ගන්න ඕන. සද්ධා ඉන්ද්‍රිය මතු වුණාට පස්සේ බුද්ධ ශක්තියට අනුගත වුණාම සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒ වගේම රහතුන් වහන්සේ මේ අපි දැන් මරණයක් මේ ගෙදරින් අරන් යනකොට මේ ගෙදරින් අරන් යන වෙලාවේ නම් බර නැහැ මේක මේ යන්න යන්න බර වලගාවට කිට්ටු වෙන්න කිට්ටු වෙන්න මේකේ බර වැඩි වෙනවා මේ මොකක් හරි එතන දෙයක් තියනවාද කියලා මේ හිතේ ඇති වෙන දෙයක් ඒක මේ අර අර මේ හිතේ ඇති වෙන දෙයක් බය නිසා ඒ වගේ වෙනවා නැතු ඔය මලමිනිය එකබරයි තියන්නේ ඔය ආපෝ තේජෝ වායෝ පටවි ඇති නමුත් හිතට මිනිස්සුන්ට දැන් මේක ටිකක් දුර ගේනකොට බර වැඩි වෙනවා වගේ තේරෙනවා ඒක හිතේ ඇති වෙන මානසික රෝගයක් නැත්නම් වෙන දෙයක් එහෙම නැහැ නේද නැහැ එහෙමයි මොකවත් එහෙමයි සර්විස්